ආයිබෝවන් ෆොටෝස්ටාර් ඇකඩමියකින් කවිෂා අද මාත් එක්ක එකතුලා ඉන්න අපේ ෆොටෝස්ටාර් ආරෝප කරන පාඨමාලාව හදාරපු සිසුවියක්. ඔයාගේ නම මොකද්ද? මගේ නම තිලිනේ. ඔයා ලංකාවේ කොහෙද? මම ලංකාවේ ඉන්නේ වේයන්ගොඩ. ඔව්. ඉතින් අපේ පාඨමාලාව හැදෑරුවේ මොන රටේ ඉඳලාද? මම පාඨමාලාව නම් හැදෑරුවේ සයිප්‍රස් රටේ ඉඳලා. ඔව්. යුරෝප් කන්ට්‍රි එකක නේ සයිප්‍රස් රටේ ඉඳලා අපේ පාඨමාලාව හදාරපු සිසුවියක් තමයි මේ ඉන්නේ. අපි පොඩ්ඩක් ෂෙයා කරගමු පාඨමාලාව ගැන ඔයාගේ අදහස මොකක්ද? ඇත්තටම ගොඩාක් මේ වටින වැඩසටහන. මම සයිප්‍රස් රටේ ඉඳලා මේ වැඩසටහන මම කරගෙන යනවා කියලාවත් මට දැනෙන්නේ නැහැ. මම يعني ෆිසිකලි ක්ලාස් එකේ ඉඳන් වැඩ කරනවා වගේ තමයි මට දැනෙන්නේ. ඔව්, ෆිසිකලි ක්ලාස් එකේ ඉඳලා වැඩ කරනවා වගේ දැනුණාට මියා සහභාගීුනේ අපේ Zoom online ක්ලාස් එකට. එතකොට ඔයාට කොහොමද Zoom online ක්ලාස් එක ඇතුලේ ෆොටෝග්‍රැෆි ඉගෙන ගද්දි ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන සහ අපේ ඇකඩමිය එකේ ඉගැන්වීමේ ක්‍රමවේද ගැන සහ ඔයාට චාරූප කරන විෂය කොහොමද ඔයාට තේරුනේ? දැන් ඉගැන්වීමේ ක්‍රමවේද පාවිච්චි කරනවා අපි. ඒක කොහොමද ඔයාට දැනුනේ? ඇත්තටම මම කැමරාවක් අතින්වත් අල්ලපු නැති කෙනෙක්. ඒ නිසා කැමරාවක් අතින් අල්ලන මොහොතේ ඉඳලා ඡායාරූපය ගන්න තැන දක්වා සහ ඒක ඡායාරූපේ ඊට පස්සේ අපිට ඒක නිවැරදි කරගන්න තැන දක්වා ඊටමත් පැහැදිලිව තමත් සරලව අපිට ඇත්තටම උගන්වනවා. ඒක Zoom එක හරහා උගන්වනවා කියන එක මට නම් ඇත්තටම ඇගෙන්නේ නැහැ. ඔව්. එතකොට ඡායාරූප ශිල්පියෙක්ගේ අපි ගල්ලුකුම දෙය තමයි යාගේ ෆොටෝ එක. ඒතර අපේ ඡායාරූප කරන පාඨමාලාවේදී ඔයගොල්ලෝගේ ෆොටෝ එක අප් කරන්න අපි ගොඩාක් ලොකු දේවල් කරනවා අපේ ඇකඩමිය එකේ. ඒතර ඔයාගේ අදහස මොකද්ද? ඔයාගේ ෆොටෝ එක අප් කරන්න අපේ ඇකඩමිය එකේ පාඨමාලාව හරහා දැනුම ගැන සහ ඒ වැඩසටහන ගැන අදහස කොහොමද? ඇත්තටම ෆොටෝවින් වැඩසටහන ඉතාමත් වැදගත් අපේ ඡායාරූප අපිට දියුණු තියුණු කරගන්න. ඒකත් Zoom එක හරහා සර් ඉතාමත් එක තනි ෆොටෝ එකෙන් එක අරගෙන හරි අපිට ඒක පැහැදිලි කරනකොට ඉතාමත් පැහැදිලිව සරලව අපිට මේ හැම දෙයක්ම හොඳින් වටහා ගන්නට පුළුවන්. ඉතාමත් වටිනා වැඩසටහනක් ඇත්තට මේ ඡායාරූප වැඩසටහනත් එක්ක යනවා. ඒ තමයි අපේ සර් කරන ෆොටෝවින් වැඩසටහන. ඔව් හරි. ඒතර ඡායාරූප කරන විට අමතරව පාඨමාලාවෙන් ඔයාලගේ ජීවිතේ මොන හරි ලැබුණද විස්තර කරන්න කොහොමද? ඇත්තටම ඔව්. සර් බිය වින කියලා වැඩසටහනක් කරගෙන යනවා. ඒක ඇත්තටම අර අපි සාමාන්‍යයෙන් ඔහේ ජීවිතේ ගලාගෙන යන්න නොදී අපේ ජීවිතේට යම්කිසි ඉලක්කයක් දීලා ඉවරලා ඒ ඉලක්කයට යන්නේ කොහොමද කියන එකත් මේ වැඩසටහන හරහා ඇත්තටම අපි ඉගෙන ගන්නවා. ඒකත් ඇත්තටම වටින අවස්ථාවක්. ඔව් හරි. අපි ගොඩක් දේවල් කතා කරා. බොහොම ස්තුතියි තිලිනි. අද ඔයත් එක්ක එකතුනම ෆොටෝස්ටාර් ඇකඩමිය එකේ කවිෂා. මම ෆොටෝස්ටාර් ඇකඩමියේ සිසුවියක් තිලිනි. බොහොම ස්තුතියි.